iPhone යාලුවනේ මේ කාල වෙන විට ස්මාර්ට්ෆෝන් එකක් යූස් නොකර ඉන්න බැරි තරම් හැම කෙනෙක්ම පත් වෙලා ඉවරයි. ඉතින් අපි කෑම නැතත් කමක් නැහැ. ෆෝන් එක තියෙනවා නම් කන්න ඕනෙත් නැහැ. ඒ තරම්ටම අපි ෆෝන් එකත් එක්ක ඉන්නවා. ඉතින් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි තමයි මිස්ටේක් 10ක් ගැන තමයි අද මේ වීඩියෝ එක අපි කතා කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කව බැලුවොත් තමයි ඔයාගේ ෆෝන් එකේ දිග කාලයක් එම යූස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ මිස්ටේක් 10න් එම ඔයාට එකක් හරි වැඩගත් වෙයි කියලා මම හිතනවා ඔයා ස්මාර්ට්ෆෝන් එකක් යූස් කරන කෙනෙක් හැටියට. ඉතින් අද මේ වීඩියෝ එක ඒ ගැන තමයි කතා කරන්න. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙන channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරලා දාන්න, ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න මේ intro එකෙන් පස්සේ. පොඩි ප්‍රොමෝෂන් පාරක් කරමු. ඉතින් ඔයාලා Dishon shop එකෙන් මේ සයිට් එක අරා ඔෆිස් කී, Windows කී එවගේ දේවල් වලට අද මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි මුල්ම වීඩියෝ එකට යමු. පළවෙනි වැරද්ද තමයි අපි හැම කෙනෙක්ම ස්මාර්ට්ෆෝන් එකක් ගන්න අවුරුදු 2 3ක් 4ක් විතර යූස් කරන්න. ඉතින් ඒ කාල වෙන විට අපිට චාර්ජර් එක එවගේම ඩේටා කේබල් එක ගත්තොත් තමයි අපිට ඒක කාලයට අනුව අපිට ඒක එක දිගට යූස් කරගන්න බැරි වෙනවා. එතකොට ඒ වෙනකොට අපි මොකක්ද කරන්නේ? ෆෝන් එක අපිට අවුරුදු 3 4ක් අපි තියගෙන හිටියත් අපි ඒ කාල වෙන විට චාර්ජර් එක හෝ ඩේටා කේබල් එක හරි අපිට අලුත් වෙදියාවක් කරන්න අවශ්‍යතාවයක් වුණොත් තමයි අපි ගොඩක් වෙලාවට non branded ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නැති ඒ වගේම quality එකක් නැති ඒ වගේම low quality charger එකක් හරි data cable එකක් හරි අපි මිලදී අරගෙන අදු මුදලකට එතකොට ඒකෙන් අපි charge කරපුවාම එතකොට ඒකට phone එකට battery එකටත් හොඳ නැහැ phone එකටත් හොඳ නැහැ ඒක කාලයක් යද්දීම ඒකෙන් ඔයාට තේරෙවි. ඉතින් මම recommend කරන්න අදම ගානෙන් ඔයා official විදියට ඒ phone එක charger එකක් තියනවා නම් හොඳයි. එමෙ නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකක වා මිලදී ගන්නවා නම් හොඳයි අද මුදලකට නැතුව. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ලොකු බජට් එකක් වුණා කියලා ඒ චාර්ජර් එක ඒ දේට කැවල් එක හොඳම වෙන්නේ නැහැ. ඒ වගේම ඔය චුට්ටක් කඩින් මිලදී ගන්නකොට හොඳට බලලා දේටා කේබල් එකයි චාර්ජර් ඇඩැප්ටර් එකයි බලලා මිලදී ගන්නවා නම් ඒ විදිහට ඔයාගේ ෆෝන් එක ඔෆිෂියල් විදියට චාර්ජ් කරනවා නම් ඔයාගේ ෆෝන් එකේම දිග කාලයක් එම තියාගන්න පුළුවන් වෙයි. අපි දෙවෙනි වරද හැටියට ගත්තොත් එම අපේ ෆෝන් එක බැක් කවර් එක. ඉතින් මේක කියන්නේද නොකියන්නේද කියලා මමත් හිතාගන්න බෑ. ඉතින් අපි උදාහරණයක් විදියට ෆෝන් එක එකම වෛරක් කාර්යය තමයි හීට් වෙන එක. ඒ කියන්නේ ෆෝන් එක රත් වෙන එක. එතකොට අපේ ෆෝන් එක ගොඩාක් රත් වෙනවා නම් අපිට දිග කාලයක් යනකොට ඒ ෆෝන් එකෙන් අපිට වැඩක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔය අවශ්‍ය වෙලාවට ෆෝන් එක බැක් කවර් එක යූස් කරන්න. ඒ කියන්නේ රත් වෙන්නේ නැති වෙලාවට. ඉතින් අපේ එකම සේෆ්ටි එක තමයි බැක් කවර් එක. ඉතින් ඔයා ගේම් ප්ලේ කරනකොට එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක චාර්ජරේ තියාගෙන ඉන්නකොට රත් වෙනකොට එතකොට ඔයාට පුළුවන් බැක් කවර් එක ගලවලා ඒ හීට් එක ඒක ඉලියට පිට වුණාම එතකොට අපේ ෆෝන් එක ගොඩක් තක් ගාලා කූල් විදිහට පත් වෙනවා. එතකොට ඔයාගේ බැක් කවර් එක රත් වෙලා තියෙනකොට බැක් කවර් එක දාලා තිබ්බොත් එම එතකොට ඒ උස්නේ පිට වෙන්න විදියක් නැහැ. එතකොට අපේ ෆෝන් එක එතනින්ද එම අපිට හානි වෙන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ අවශ්‍ය ගේම් ගන්න වෙලාවට ඔයාට පුළුවන් කූලින් පෑඩ් එකක් යූස් කරගන්න. එහෙම නැත්නම් ඒ වෙලාවට ඔයාට බැක් කවර් එක ගලවලා ඔයාගේ ෆෝන් එක යූස් කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් එම ඔයාගේ ෆෝන් එක ටික කාලයක් එම ඉතින් ඒකෙන් ඔයාගේ ෆෝන් එක දිග කාලයක් එම ඔයාට යූස් කරගන්න පුළුවන් වෙයි. අපි තුන්වැනි එක හැතර ගත්තොත් එම අපේ ෆෝන් එකේ චාර්ජ් එක. ඉතින් අපි ගොඩක් වෙලාවට ගෙදර ඉන්නකොට අපි 100ට 50ට අඩු වෙන්නේ දෙන්නේ නැහැ. ඉතින් අපි ගෙදර ඉන්න වෙලාවට බැටරි එක පොඩක් 100ට 100ක් චාර්ජ් කළා පස්සේ ආපහු ටිකක් වෙලා වැඩ කරලා පස්සේ එතකොට 100ට 50ට අඩු වෙන්නේ දෙන්නේ නැහැ. ඒක එක එකනඟ කරන වැරදි වෙන්න පුළුවන්. ඉතින් මම ඒකට රෙකමන්ඩ් කරන්නේ නැහැ. අදම ගානේ මාසෙකට එකපාරක් හරි 10 15 20 වෙනකම් බැටරි එක බස්සලා ආපහු මුලේ ඉඳන් 100 වෙනකම් චාර්ජ් කරනවා නම් එතකොට ඔයාගේ ෆෝන් එක දිග කාලයක් යූස් කරන්න පුළුවන්. මොකද ගත්තොත් එම අපේ ෆෝන් එක 100ට 50ට හැමදාම ඒක ඒ වැරද්ද කරනවා නම් අපි ගෙදර ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට බැටරි එක 50ට අඩු වෙන්නේ දෙන්නේ නැහැ. එතකොට අපේ බැටරි එක හෙල්ට් එක බැටරි එක තියෙන ඇතුලේ සයිකල් එක ගත්තොත් එම ඒක කාලෙන් කාලට අඩු වෙනකොට අපේ බැටරි එක සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා
ඒ අවශ්‍ය විදියට ඔයා අඳුම ගානෙන් 115 20 25 වගේ ඇවිල්ලා පස්සේ ඔයා ෆෝන් එක ෆුල් චාර්ජ් කරනවා නම් හොඳයි අර විදියට එක දිගට කරන්න ගියොත් එම ඔයාගේ ෆෝන් එකේ බැටරිය එක දිග කාලයක් එම යූස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි 4 වෙනි වරද්ද හැතර ගත්තොත් එම මේක කියන්නේද නොකියන්නේද කියලා මටත් හිතා ගන්න බෑ. फोन एक अपडेट इतनी आप अपडेट आपका मैं इतने आप अपडेट मुनवागे अपडेट आप बला अपडेट कर समहार ओयागे फोन अतुले बैटरी डाउन वेन्न पुलवा फोन स्लो वेन्न पुलवा देवा नो देवालेमो आट वागे फोन अपडेट पास वेन्न पुलवा इतनी वाले मेकाल दिखाई फोको एक्सट्री मेक नमवासी कम एक अपडेट कर समहार फोन डाउन तीन समहार फोन मित्रा समहार उदाहरण गोत्तम फोन कंपनी फोन रिलीज कर मिलेदी गानी कत्ती अपडेट हित मत फोन आप फोन स्लो करना थिंग एनीसा फोन अपडेट करे वाट अवश्य फेसबुक ग्रूप सीन अत गूगल बला यागे फोन अपडेट करे नरका फेसबुक ग्रूप लिंग वाला इंफर्मेशन वाला होयागा पुला थिंग एनीसा अपडेट दिंग अपडेट दाने चुट्ट बलला कियवला विस्र चुट्ट खोयला अपडेट करना एक नुत्तेम ओयागे फोन के हर तीयागा पुलवाणी आप इलांग वेरद ओयागे फोन के वैब्रेशन गुत्तेम मेक एकेपत्ती अब कॉल का मेसेज का नोटिफिकेशन का मेक हाई हेबे फोन ईआईएस इवा देवा तीन कंपोनेंट प्रति गुत्ते वैब्रेशन के उनाम अपे फोन के दिग कल यूज करें वे पुला एनीसा ओयागे फोन के सैटिंग आप बला लेवल के खमती वैब्रेशन का खमती विधि आप एडजस्टमेंट कर ला पुलवा अदू कर फोन के एक नृत्य में दिग कल वाट यूज करें पुलवा वैब्रेशन प्रति गुत्तेम हाई वे वेदमा अपे फोन के मेमोरी कार्ड यूज कर लो मेमोरी कार्ड यूज करोन के स्लो वेन्नवाशन मेमोरी कार्ड वीडियो हरी मेमोरी कार्ड कार्ड के लो क्वालिटी रीड कर स्पीड दिंदना फोन के स्लो वेन्नवा तक मेमोरी कार्ड ब्रांड मिनिमम මේ කාලේ හැටියට ක්ලාස් 10 එම යූස් කරනවා නම් හොඳයි. ඉතින් අදු මුදලකට ඉතින් නිකමට හිතන්න සමහර කඩවල රුපියල් 1500 දෙනවා නම් ඉතින් වල රුපියල් 200ට හම්බෙනවා නම් එතන මොකක් හරි එකක් තියෙනවා. හැබැයි ඉතින් රුපියල් 1500 එක සමහරක් අය 5000 විකුණන එක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා මෙමරි කාඩ් එකක් වාගේ ෆෝන් එකට දානවා නම් ඒක චුට්ටක් බලලා හොඳ ක්වොලිටි එකකින් එම ඔයා යූස් කරනවා නම් ඔයාගේ දේටා ටික ලොස් වෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. ඒ වගේම ෆෝන් එක ස්ලෝ නැතුව එම फोन रीसेट उदाहरण फोन अरगण गीपा किसी में रीसेट फोन एक फोन अवश्य एप्लीकेशन तीन अनावश्य देवाल तीन जंक फाइल इवागे गुडाक देवाल तीन पुला एक नुत्तेम अपे फोन के स्लो वेन्न पुला रिकमेंड कर तुनकट हो हाईकट सर आगे फोन रीसेट कर रीसेट करेंगे डेटा कोई बेकअप करेगा लॉस्ट पुला बेकअप फोन रीसेट करेगा मे कल मे फोन सैटिंग अब मेमोरी जंक पेज फाइल क्लीन कराने पुला खोटे दुरा क्लीन मम्म दंडने से मेमोरी कार्ड जंक फाइल
clear කරගන්න පුළුවන්. ඉතින් ඒක නොත්නම් අපේ ෆෝන් එක speed එකට තියාගන්න පුළුවන් වේවි. ඉතින් අපි ඊළඟ වැරද්ද කරන එක තමයි අපේ ෆෝන් එක storage එක full කරන එක. ඉතින් අපි උදාහරණ විදිහට ගත්තොත් එම අපේ ෆෝන් එක 16GB, 64GB, 32GB, 128GB වෙන්න පුළුවන්. එතකොට අපිට Android එකටම GB 10ක් 8ක් හෝ 7ක් විදිහට නිකම්ම අපිට space එක එතනින් අඩු වෙනවා storage එකට වඩා. එතකොට අපි ගොඩක් වෙලාවට ෆෝන් එක මේ කියන්නේ storage එක 64 නම් 64 විදිහට අපිට පුරවලා තියාගන්න application, video, sindo, film මේ විදිහට දාලා අපේ ෆෝන් එක storage එක full වෙන්න පුළුවන්. එතකොට full වෙනකොට අපේ ෆෝන් එක slow වෙන්නත් පුළුවන්. එතකොට ඒ නිසා අනිවාර්යෙන්ම වාගේ storage එක free එකෙන් තියාගන්න. එතකොට වඩා better වගේම හොඳ performance එකක් වඩා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි දැන් පුළුවන් මේ කාලේ හැටියට external memory card එකක් එහෙම නැත්නම් වාගේ cloud එකකට එහෙම නැත්නම් Google Drive එකට upload කරගෙන ඒ අවශ්‍ය files ටික වාගේ තියාගන්න පුළුවන්. ඉතින් storage එක full තියාගන්න නැතුව පොඩ්ඩක් ෆ්‍රී එක තියාගන. එතකොට ඔයාලට ඒකෙන් එම ඔයාගේ ෆෝන් එකෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් බලා ගන්න පුළුවන් වේවි. ෆෝන් එකක් මිලදී ගන්නකොට සල්ලි තියෙනවා නම් පොඩ්ඩක් ස්ටෝරේජ් එක 128GB එහෙම නැත්නම් 256GB මේ විදිහට යනවා නම් හොඳයි. එතකොට ඔයාගේ හිතේ හැටියට ඔයාට ස්ටෝරේජ් එකට නිකන් හිතේ හැටියට ඔයාට අවශ්‍ය දේවල් ටික ඔයාගේ ෆෝන් එකට තියාගන්න පුළුවන් වේවි. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔයාගේ ස්ටෝරේජ් එක පුළුවන් තරම් ෆ්‍රී එක තියාගන්න. එතකොට ඔයාගේ ෆෝන් එක බැටර් එකෙන් ස්මූත් එකට පර්ෆෝමන්ස් එකක් වඩ ගන්න පුළුවන් වේවි. මම වැඩි වැරද්ද තමයි අකුණු වෙලාවට ෆෝන් එක චාර්ජ් කරන එක. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එම අපිට කියන්න වෙන්නේ කොයි වෙලාවට හොඳ ඉලෙක්ට්‍රිසිටි එකෙන් හොඳ කරන්ට් එකක් වෝල්ටේජ් එකක් ආවොත් එම අපේ ෆෝන් එක නරක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි හැම කෙනෙක්ම කරන වැරද්ද තමයි අපි ගණන් ගන්න නැතුව ෆෝන් එක අකුණු වෙලාවට හෝ වහින වෙලාවට අපි ෆෝන් එක චාර්ජ් කරනවා. ඉතින් මේ විදිහට මට ළඟදි තුනා මම ඔක්කොම කම්පියුටර් එක ඔෆ් කරගෙන ෆෝන් ඔක්කොම ඔෆ් කරගෙන මම නිදාගත්තා. එතකොට ඒ වෙලාවට වහින වෙලාවට මම ප්ලග් එක ගැලුවෙන මගේ කම්පියුටර් එක. එතකොට ඒකෙන් එම අකුණු සරක් වැදිලා පස්සේ මගේ පවර් සප්ලයි එක ඉඳන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ වහින වෙලාවට පුළුවන් තරම් වාගේ ෆෝන් එක චාර්ජ් නොකර ඉන්න. එතකොට බැරි වෙලාවත් එම අකුණු වෙලාවට හෝ වහින වෙලාවට ඒක නොවෙන්න පුළුවන්. වෙලා පස්සේ ඉතින් අඳලා වැඩක් නැහැ නේ. ඉතින් ඒ නිසා වෙන්න කලින් පුළුවන් නම් වාගේ ෆෝන් එක අකුණු සර වදින වෙලාවට වාගේ ෆෝන් එක චාර්ජ් කරන්න එපා. එතකොට ඒකෙන් එම වාගේ ෆෝන් එක පරිස්සමට තියාගන්න පුළුවන් වේවි. දන්නෙම නැතුව 10 වෙනි වැරද්දට අපි එවිල්ලා ඉන්නේ. 10 වෙනි වැරද්ද තමයි ඉතින් මමත් කරන ඔය වැරද්ද. අපේ ෆෝන් එක ගොඩක් වෙලාවට අපි අනවශ්‍ය වෙලාවට ඩේටා එක එහෙම නැත්නම් Wi-Fi එක එහෙම නැත්නම් ලොකේෂන් එක අපි ඔන් කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට ඒකනොත් එම බැටරි එක වයින්නෝ. උදාහරණයක් විදියට අපි ටැප් එකක් ඇරපුවාම ඉතින් ඒක අපි වතුර බොන්නේත් නැත්නම් අපි මූණ හොදන්නේ නැත්නම් ටැප් එක ඇරලා තිබ්බට වතුර ඒක යනවා විතරයි. ඉතින් ඒක අපි වැඩක් ගන්නෙ නැත්නම් වැඩක් නැහැ නේ ඒක ටැප් එක ඔන් කරගෙන ඉන්නේ එක. ඉතින් ඒ නිසා අපේ ෆෝන් එක ලොකේෂන් එක ඒ වගේම බ්ලූටූත් ඒ වගේම Wi-Fi ඒ විදියට යූස් කරන්නේ නැති වෙලාවට ඒක ඕෆ් කරොත් එම උදාහරණයක් විදිහට ලොකේෂන් එක ඔන් කරපුවම ගොඩක් වෙලාවට අපේ ෆෝන් එක බැටරි එක බහිනවා. ඉතින් අපිට පෑ 24 පුරාම ලොකේෂන් එක ඔන් කරගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අවශ්‍ය නැති වෙලාවට ඕෆ් කරන්න අවශ්‍ය වෙලාවට විතරක් වාගේ ඩේටා එක හෝ එහෙම නැත්නම් Wi-Fi එක එහෙම නැත්නම් ලොකේෂන් එක එහෙම නැත්නම් බ්ලූටූත් එක ඔයාලට අවශ්‍ය වෙලාවට ඔන් කරගෙන ඉන්නවා නම් හොඳයි. ඉතින් අනවශ්‍ය වෙලාවට ඕෆ් කරගෙන තියාගෙන ඉන්නවා නම් ඔයාගේ ෆෝන් එක බැටරි එක බහින එකෙන් පොඩ්ඩක් හරි ඔයාට බේර ගන්න පුළුවන් වේවි. ඉතින් මේ රහස් 10 න් ඔයාට මොකද්ද වැදගත් උනේ? ඉතින් ඔයා මේ වැරදි දේවල් කරනවද? ඒ වගේම මම ඔයාලගෙන් ක්වික්ෂන් එකක් අහනවා. 11 වෙනි වැරද්ද ඔයාලා මොනවද වැරද්ද කරන්න කියලාත් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. ඔයාගේ අදහස ඔයාලා මොකද්ද වැදගත් උනේ? ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු ඔයාලට සුබ දවසක්.